හරි, එහෙනම් පලින් ප්‍රශ්න හැටියට එයාල අහල තියෙන්නේ X හා වයිහි අගයන් සොයන්න. දැ මේ දෙක අපි දැන් කොහොමද හොයන්නේ? එහෙනම් සාමාන්‍යයෙන් යාල X වයි කියල දුන්නොතින් එතොට අකාරාදී පිළිවෙලට අනුව X ඉස්සෙල්ලාම හොයන්න ලේසි. හරි, දැන් එහෙම ගත්තතින් දැම් මේ එක් අපි දැන් කොහොමද හොයන්නේ? දැම් බැලුවොත් වාල දන්නවා දැම් මෙතන සමාන්තර රේකා දෙකක් තියෙනවා. සමාන්තර රේකා දෙකක් තියෙද්දී අපිට හිතන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඒකාන්තර කෝණ, අනිත් එක අනුරූප කෝණ, තවත් එකකුත් තියෙනවා මිත්‍ර කෝණ. දැන් මෙතනදී අපිට සලකන්න වෙන්නේ මිත්‍ර කෝණ. ඔයාලට පේනවා ඇති මෙතන C shape එකක් තියෙනවා. C ආකාරයක සම්බන්ධයක් තමයි දැන් මෙතන තියෙන්නේ. හරි. දැන් මෙතන ඒ C shape, ඒ කියන්නේ දැන් මෙතන මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ දෙක අතර සම්බන්ධය මොකද්ද? මිත්‍ර කෝණ වලට සම්බන්ධ වෙන්නේ මේ 110ක් x. එතකොට මිත්‍ර කෝණ වල සම්බන්ධය ඒ දෙන්නගේම ඓක්‍යය 180යි. එහෙනම් මෙතනට x ට අපිට කීයක්ද දෙන්න ඕනේ? x 70ක් විය යුතුයි. හේතුව 70 + 110 සමාන වෙනවා 180ට. එහෙනම් x ගේ අගය x සමානයි 70යි. හේතුව මිත්‍ර කෝණ. හරි. දැන් අනිත් එක අරගත්තොතින් y. මේ y අපි දැන් කොහොමද හොයන්නේ? y ව හොයද්දී නම් අපිට මේ ත්‍රිකෝණය පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් මේ ත්‍රිකෝණය, ත්‍රිකෝණ හා සම්බන්ධ අපිට දේවල් දෙකක් අරගන්න පුළුවන් වෙයි. එකක් තමයි මොකද? අභ්‍යන්තර කෝණ. අභ්‍යන්තර කෝණවල එකතු 180යි. දැන් මෙතන අභ්‍යන්තර කෝණවලට වැඩිය බාහිර කෝණ ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්. ත්‍රිකෝණය පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමානයි. දැන් මෙතන x + 50 සමාන වෙනවා y ට. එහෙනම් x ගේ අගය සාමාන්‍යයෙන් 70යි. එහෙනම් 70 + 50 කීයද? 120යි. එහෙනම් y ගේ අගය y සමානයි 120යි. හේතුව අපි ලියන්න ඕනේ. අපි කලින් ගානේ පැහැදිලි කළා වගේම දැන් මෙතනටත් බාහිර කෝණ ප්‍රමේය අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් මෙතනදී 130යි නම් සරල රේඛා මත පිහිටි බද්ධ කෝණ සැලකුවොත් එයාලගෙත් අයිතිය 180ක් වෙන්න ඕනේ. 130ක් තියෙනවා. එහෙනම් මෙතන අභ්‍යන්තර කෝණේ වෙන්න ඕනේ 180ෙන් 130ක් අඩු කරාම 50යි. එහෙනම් 50 130යි 180යි. දැන් අපිට මේ ත්‍රිකෝණය සම්බන්ධ සලකන්න පුළුවන්. එහෙම ත්‍රිකෝණය සැලකුවොතින් බාහිර කෝණය, මේ x අපි සලකමු බාහිර කෝණයක් හැටියට, බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහිම ඓක්‍යයට. එහෙනම් 70 + 50 කීයද? 120යි. එහෙනම් x = 120යි ආපහු. දැන් මේ ගණන් හුඟක් ලේසි ගණනක්. හේතුව එයාලා කෙලින්ම කියනවා AB = AC කියන. ඒ කියන්නේ මේක සමද්විපාද ත්‍රිකෝණයක්. හරි, සමද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ කෝණ සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. ඒ නිසා දැන් මෙයාත් y. හේතුව මේ දෙන්න තමයි සම්මුඛ පාද වලට සමාන පාද වලට සම්මුඛ කෝණ දෙක වෙන්නේ. දැන් අපිට මම කලිනුත් පැහැදිලි කරා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? 180ක් වෙන්න ඕනේ. එහෙනම් දැන් මෙතන ඉන්නේ 2y, y, ඒ වගේම තව y කෙනෙක්. තුන් දෙනාගේම එකතු 180යි. හේතුව වරහන් ඇතුලේ අවශ්‍ය නම් ලියන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය 2y, y, y. එකතු කළාම 4y සමාන 180යි. දැන් y ව හොයන්න අපි දෙපැත්තම 4ෙන් බෙදමු. එසේනම් y = 180 4ෙන් බෙදුවොතින් 45යි අංශක. හරි, දැන් මේක හොඳ ගානක්. දැන් මෙතනදී යාලා අහන්නේ අපෙන් x ගේ අගය. x ගේ අගය හොයන්න නම් o කේන්ද්‍රය කියලා යාලා කියලා ඉවරයි. o කේන්ද්‍රය නම් මෙතන තියෙන්නේ අර්ධ වෘත්තයක්. හරි. එහෙනම් දැන් හැමෝම දන්නවා කිසියම් වෘත්ත චාපයක් මගින් කේන්ද්‍රය ආපාතන කරන කෝණය, ඒ කියන්නේ දැන් මේක තමයි කෝණය. හරි, කේන්ද්‍රය ආපාතන කරන කෝණය දැන් මෙතනදී 180යි. එයා පරිදි ආපාතනය කරන කෝණය, වෘත්තයේ අනෙක් පෙදෙස ආපාතනය කරන කෝණය කියන්නේ මෙන් දෙගුණයකි. එහෙනම් මෙයා 180 නම් මෙයා 180 වෙන්න මෙයා කීයක් වෙන්න ඕනේද? මේ කෝණයේ අංශක 90ක් වෙන්න ඕනේ. හරි, 90යි 65 අපි කලින් කළා වගේ තුන් දෙනාගේම එකතු 180ක් වෙන්න ඕනේ මේ ත්‍රිකෝණය අපි සැලකුවොතින්. 90යි 65 කීයද? 155යි. 180 ලබා ගන්න මෙතනට එහෙනම් කීයක් එකතු කරන්න? මෙතනට එහෙනම් කීයක් දාන්න ඕනේද? 90යි 65 155යි. තව 25ක් අවශ්‍යයි. හරි. දැන් මෙයා 25යි නම් මම කියනවා මෙයාත් 25යි කියලා. ඇයි හේතුව? හේතුව අපිට පේනවා ඇති දැන් මෙතන තියෙන පොඩි ත්‍රිකෝණයේ සැලකුවොතින් ඒක සමද්විපාද ත්‍රිකෝණයක්. ඒ කොහොමද වෙන්නේ? ඒක හේතුව මේ මෙතන තියෙන්නේ අරය බැවින් ඕනම වෘත්තයක අරයන් සමාන වේ. සෝරි, කිසියම් එකම වෘත්තයක අරයන් මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මේ කොටස මේ කොටසට සමාන හින්දා මෙයා සමද්විපාද ත්‍රිකෝණයක්. ඒතර සම්මුඛ කෝණ මොකද වෙන්නේ? දෙන්නම සමානයි. ඒතර කෙලින්ම අපිට ලියන්න පුළුවන් x = 25යි. හේතුන් ලිවිය යුතුයි.
මේකත් හුඟක් ලස්සන ගානක් දැන් අපිට පේනවා ඇති. මෙතනදී අපිට මේ ගාන හුඟක් ලේසි සුළු කරන්න හේතුව මොකක්ද කියලා කිව්වොත් එකම ඛණ්ඩයේ කෝණ. හරි. මේ වෘත්ත චාපයේ සැලකුවොත් එකම ඛණ්ඩයේ මේ කෝණය 50යි නම් එහෙනම් ආපහු පරිධිය මත ආපාතනය කරන කෝණය A කියන්නේ කීයද? 50යි. එහෙනම් A සමානයි 50 කියලා ලියන්න පුළුවන්. ඒ විදිහටම දැන් අපි කලින් ගානේ කරා වගේ එහෙනම් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතිත කෝණය මෙන් දෙගුණයකි. එහෙනම් මෙයා 50යි නම් මෙයා කීයද? එයා මෙන් දෙගුණයක් වෙන්න ඕනේ. එහෙනම් B සමානයි 100යි.